bi miye yan polove iliye andure sam sam vedai ghat pan nalavan rudire mauge kirat hare kusagi dohe nai hiruvik sitvi miye yan polove iliye andure sam sam vedai ghat pan nalavan rudire mauge kirat hare kusagi nidore nai adan savnata pavi bilindu obe turule satpe sumudu adan savnata pavi bilindu obe turule satpe lokaya bihi kala mauni mage nube namata mululovama vandi mululovama vandi hiruvik sitvi miye yan polove iliye andure sam sam vedai ghat pan nalavan rudire mau kirat hare kusagini durlaye sene hasan kadolin sudu buduras vihduniyase had madare sene hasan kadolin sudu buduras vihduniyase evan mahima yak lovata udakale mauni obata mululama gatti mululama gatti hiruvik sitvi miye yan polove iliye andure sam sam vedai gat pan nalavan rudire mau kirat hari kusagini durlaye මව සෝබා දහම බවට පත් කරමින් සහ සෝබා දහම මව බවට පත් කරපින් ඒ ගැයූ ගීතය දැන් ජයන්ත මේක මවගුණ ගීතයක් වෙන්න පුළුවන් හැබැයි මම මේ ගීතයට කොයිතරම් ආසක්තද කියනවා නම් මම මේ ගීතය හඳුන්වන්නේ මවගුණ ගීතයක් කියලා නෙමෙයි මේක එක්තරා ආකාරයක අර ලිරික් පොයට්‍රි එකක් මේ උදාන කාව්‍යයක් දැන් මෙහෙම ඇහෙනකොට
මට හිතෙන පිළිතුරක් දෙන්න මේකට. මේ පිළිතුර මා සපයාගන්නේ අතර්ව වේදෙන්. දැන් මේ ගීතයේ ඇසූ මව දෙන පිළිතුර මෙන්න මෙහෙමයි. මම ඔබ සැමගේ හදවත් හාසිත එකවන්නු ආදරයෙන් බැඳ ඔබ දේශයෙන් මුදවමි. එළ දෙන තමා බිහි කළ වසුපැටියාට යම්සේ ආදරය කරන්නේද ඔබද එකිනෙකාට ආදරය කරන්නේ. ක්‍රිස්තු පූර්ව 3000 විතර කාලෙ ලිවිච්චයක් මේ තරේදී කියලා කියන්නේ. හරි. පෙරසික රසිකාවියනේ අද ලය සහ ලය සංගීත සම්භාෂණය ආරම්භ කරමින් සිහ ශක්ති ගාන්ධර සභාවේ කලතිර විවර කරමින් ඒ ප්‍රවිෂ්ඨ ගීතය ගායනා කළේ අපේ රටේ සිටින ඉතාම විශිෂ්ට හැඟීම් ගායකෙක් සහ ඔහුගේ පුත්‍රරත්නේ. ඒ විශිෂ්ට හැඟීම් ගායකයා තමයි අසංග ප්‍රියමන්ත පීරිස්, ඔහුගේ පුත්‍රරත්නය අසන්ත ශ්‍රීමාල් පීරිස්. අසංග, මම ඔබ ගැන මගේ හිතේ තියෙන අදහස මෙහෙමයි. ඔබ බොහෝ වෙලාවට ඔබේ ගීත රචනාවල ඔබ තෝරාගෙන තිබෙන, ඔබ ගායනා කර තිබෙන ගීත රචනාවල මම දැක්ක දෙයක් තමයි ඔබ හරිම මේ මව්පිය දූදරු සබඳතා, මේ අපේ සමාජයේ තිබෙන කුඩාම සහ විශිෂ්ට ඒකකයේ වන පවුල අභ්‍යන්තරයේ තිබෙන මනෝභාවයන් හරිම ලස්සනට ප්‍රේක්ෂකයාට රසිකයාට සන්නිවේදනය කරපු ගායකයෙක්. ඔබට එහෙම විශේෂ ස්ථානයකුත් රටේ තියෙනවා. මොකද ඒ එහෙම සමාජ ප්‍රිය, ඒ කියන්නේ මේ අර මං අර කිව්වා කුඩාම සමාජයට ප්‍රිය කරන එහි සැරිසරන අය ඔබට හරිම ආදරය කරනවා. අපි ඉස්සෙල්ලා පටන් ගමුකෝ, මේ මේ මෙහෙම මේ හැඟීම් වලට එන්න පටන් ගත්තේ කොයි කාලෙද මේ ගායන්නට? ඇත්තටම 1986 තමයි මේ ගීතේ මට ලැබෙන්නේ. නන්දල ලීනගේ මගේ ස එයාහාරා තමයි, එතුමහාරා තමයි මට මේ ගීතේ ලැබෙන්නේ. සරල ගී වල තමයි මේ ගීතේ මම මුලින්ම ගායනා කරන්නේ. ඉතින් සරල ගී සමත් වෙනවා B ශ්‍රේණියට. ඉතින් එදායින් පස්සේ මට ලැබිච්ච ගීත හැම එකක්ම මව්පිය ගුණ ගීත, එක්ක අපේ ගම ගැන, අපේ රට ගැන, අපේ දූ දරුව ගැන කියවෙන ගීත තමයි මට ගොඩාක් මාව එල්ල කරලා ලියපු ගීත තමයි ඒවා. ඉතින් අතන ගොඩක් ඒ ගීත මේ වෙනකොටත් රසික රසිකාවේ ගොහම බැලඳගෙන තියෙනවා, ගොහම ආසා කරනවා. මං ඉල්ලන්නේ ඒ වගේ ගීත විතරක් මයි දෝ කියලා මට හිතෙනවා. ඉතින් අතන ගොඩක් ආසයි. අතන මේ ගීත ගොඩාක් ජනප්‍රියයි, ගොඩක් හිතවත් මිනිස්සුන්ට, මිනිස් ගොඩාක් මුමුණනවා මේ ගීත. ඉතින් අපි ආසාවෙන් මේ ගීත ගායනා කළේ. දැන් ඔබට මෙහෙම මේ මෙහෙම පෙළඹවීමක් එන්න ඔබේ ආරම්භය ගැන පොඩ්ඩක් කියන්න. කොහොමද ඒ දැන් මෙතනට එන්න ඔබ පටන් ගත්තේ කොහොමද? ඇත්තට මුලින්ම පාසල තමයි ඒකට. පාසල මොකද්ද? මම මුලින්ම විද්‍යාරාජ විද්‍යාලයේ අපේ ගෙවල් කිට්ටුම තිබ පාසල. එතනින් මම යනවා පල්ලිය ගොඩල් බෞද්ධ විද්‍යාලයට. එතනින් තමයි මම ගීත ගායනයට යොමු වෙන්නේ. මුලින්ම සේසරෙන් මුනින්න මම ගායනයට යොමු වෙන්නේ නාට්‍යයක් කරා. නාට්‍යයක තේමා ගීතයක් තමයි මම ගායනා කරන්නේ. ඉතින් ඊට පස්සේ ඒ ගීතය බලමණ්ඩලයට ඉදිරිපත් කරලා ඒකෙන් පළවෙනියා වෙනවා. ඊට පස්සේ සමස්ත ලංකා වලට යනවා. ඊට පස්සේ එතනින් පළවෙනියා වෙලා එහෙම තමයි ඒ ගීතයට මුල් පුරන්නේ. ඊට පස්සේ මම බහු කාලේ යනවා මොට වේල්ස් කුමාර විද්‍යාලයට. එතනින් තමයි ගොඩාක් වැඩිදුරට මම සංගීතය ඉගෙන ගන්නේ. සංගීතය ගැන ඇල්ම දක්වන්නේ තරඟවලට ඉදිරිපත් වෙලා ගොඩාක් උත්සාහ දරුවා. අර විශිෂ්ට ගුරුවරයා තිස්ස ගුණවර දෙන අපිට මුණ ගැහෙන්නේ වෙල්ස් කුමාර විද්‍යාලයේ. වෙල්ස් කුමාර විද්‍යාලයේ ඉන්න කාලේ එතුමා ගැන පොඩ්ඩක් සඳහන් කරන එකක් හොඳයි. මොකද එතුමාගේ නාට්‍ය වලට මම සම්බන්ධ වුණා. සමනල කන්ද කියලා නාට්‍යයට මම ගීත ගායනා කළා. ඉතින් ඒ වගේ න්‍යාස්ටි කියලා නාට්‍යයටත් මම ගීත ගායනා කළා. ඉතින් එතුමා මං හිතන්නේ ගොඩාක් අපිට උදව් කළා මේ ශේස්ත්‍රයට එන්න, මේ ශේස්ත්‍රය ගැන කියලා දෙන්න, මේ ශේස්ත්‍රය ගැන මෙහෙමයි කියලා කියන්න. එතුමා ගොඩාක් අපිට උදිරපත් කළා, ගොඩාක් උදව් කළා. සර් කෙනෙක් තමයි තිස්ස ගුණවර්ධන සර්. හරි. පුතා අසන්ත, අසන්ත ශ්‍රීමාල්, ඔබට ඉන්නේ අයියද මල්ලිද? මල්ලි කෙනෙක් ඉන්නවා, අක්කෙනෙකුත් ඉන්නවා. මල්ලි අක්කයි. ඔබ ඉන්නේ මැද්දේ, මද්දුමයා. මද්දුමයා කියන්නේ හරි විශේෂ චරිතයක්. දඟද?
දඟන සාමාන්‍ය අපි දන්නේ මද්දුමය ටිකක් හරි දඟයි කියලා කියනවනේ. මේ අසන්ත දැන් මේ විශේෂ ව්‍යාපෘතිය කියන්නේ මේ සංගීතය කියන කාරණාව. දැන් මේ සංගීතයට ඔබ එකඟ වෙන්නේ, ඔබ ප්‍රිය කරන්නේ පියා නිසාමද, එහෙම නැත්නම් ඔබට කොහොමද සංගීතය පිළිබඳව ලොකු ආසාවක් තිබුණාද? පොඩි කාලේ නම් අර තාත්තා සිංදු කියන ඒවා දැකලා ඒගොල්ලන්ට තමයි එහෙම තමයි ආශාව ආවේ. ඊට පස්සේ ඉස්කෝලේ ලොකු වෙද්දී 9 10 මාත් ඉස්කෝලේ ගියා. ඊට පස්සේ තමයි ඒකට ආශාව ඇති වෙලා මාත් ඒවා ඉගෙන ගන්න පටන් ගත්තේ. හරි. අපි කතා කරමු. අපේ නම් මිලන් ගීතේට මේකත් උපාලි ජයලත් රචනා කළ ගීතයක්. තිස්සසිරි පෙරේරා සංගීතවත් කළ ගීතයක්. නොපුරුදු ඔබදුටු කියන ගීතේ. බදුදු පළමුදිනේ සුපුරුදු ලෙස පෙනුනා. කෙදිනක හෝ විඳ පුරුදු ඇති සුසුම් සුහඳ දැනුනා මට සුසුම් සුවඳ දැනුනා. යුගයක වෙන්න ඇති නුපුරුදු ඔබදුදු පළමු දිනේ සුපුරුදු ලෙස පෙනුනා. කෙදිනක හෝ විඳ පුරුදු ඇති සුසුම් සුවඳ දැනුනා මට සුසුම් සුවඳ දැනුනා. භවයට පැතුම් පතාගෙන ඔබ මාවාදෝ ඉස්සරමනේ පෙම් දහන රත්නට අපි මෙයි හමුවේදෝ නුපුරුදු බෙදුදු පළමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා කෙදිනක හෝ හිඳ පුරුදු ඇති සුසුම් සුවඳ දැනුනා දැනුනා මට සුසුම් සුවඳ දැනුනා දැන් මේ බෞද්ධ සංස්කෘතියක් තියෙන හැම රටකම එක පොදු ජන විශ්වාසයක් තියෙනවා මේ මෙහෙම හම්බෙච්චා නැවත හම්බෙනවා කියලා. අපි දැකලා පුරුදුයි සමහර විතර මේ කවදාත් හම්බෙල නැහැ. හැබැයි ඉස්සර හම්බෙද බටහිර අය ඔකට කියන්නේ මේ අසංග මේ දෙජව් කියලා. ඒගොල්ලන්ට මේක එච්චර එක්ස්ප්ලේන් කරන්න බෑ. හැබැයි අපි විශ්වාස කරනවා මේක පෙර සසරේ බැඳීම් කියලා. ද බටහිර වෛද්‍යවරයෙක් ඉන්නවා ඩොක්ටර් බ්‍රයන් වයිස් කියලා. එතුව පොතල් ලිව්වා Only Love is Real. ඒ මට පොත ගෙල්ල දුන්නේ රොෂාන් පිලිපිටියේ. මේ පොතේ තිබුණා මේ ඔහු බටහිර වෛද්‍යවරයෙක්. ඔහු කවදාවත් බෞද්ධ දර්ශන ගැන දන්නේ නැහැ. මේ ජන විශ්වාසය දන්නේ නැහැ. ඔහුට හම්බෙච්ච ඔහුගේ ප්‍රතිකරම වලදී ඔහුට හම්බ වෙනවා මේ හම්බෙච්චයි නැවත. ඔහු කියන්නේ මේ සබලතා ඔක්කොම දීර්ඝකාලීනව තියෙන අය කියලා. මේ හම්බෙච්ච ඔක්කොම තමයි නැවත හම්බෙන්නේ කියලා. ඔහුගේ ඔප්පු කරලා පෙන්නනවා. ඊට කලින් එයා පොතල් ලිව්වා Many Lives Many Masters කියලා. දැන් ඒ පොතෙන් තමයි එයා මුලවරට එයාත් මේ කරුණ අනාවරණය කරගන්නේ. එයා මේ ඔය අර ශරීරයට ඉතාම අහිතකර මේ මත්ද්‍රව්‍ය ගත්තාම මොලේ වෙන රසායනික විපර්යාසයන් පිළිබඳව පරීක්ෂණපත්තු කෙනෙක්. යා ඒක වැදගත්කම ඒකයි. ඔහු තමයි පස්සේ මේවා මේ කාරණා හුට කැතරින් කියලා එක කාන්තාවක් හම්බෙලා ඒ කාන්තාව මෝහණය කරන්න පටන් ගත්තාම දිගින් දිගටම එයා කියන්න පටන් ගන්නවා මේ සසරේ කතන්දරය යාගේ. ඔය Many Lives Many Masters කියන පොතේ. ඉතින් මම කල්පනා කළේ දැන් උපාලි ජයලත් කියන ගීත රචකයා මේ කාරණාව තාම සරල වගේම මම ගැඹුරු කාරණාව ගීතයකට ගත්ත විදිය විශ්මය ජනකයි. ඒකට තිස්සසිරි පෙරේරාගේ සංගීතයත් හොඳ නැහැ පුදුමාකාර එකක්. ඒ සියල්ලට වඩා ඔබගේ ගායනය. දැන් අසංග මොකද ඉතින් මම මේ කියපු කාරණා ගැන. ඇත්තටම ගොඩක් ගීතය ඔබ කිව්වා වගේ මේක අර මූල බැඳීමක් මතක් කිරීමක් සිදු කරලා දෙන ගීතයක් හැරිලා මට පේනවා. ඇත්තටම ගොඩක් ඔබ කිව්ව කාරණා ඇත්තටම හරි. මොකද අතීතේ වෙච්ච දේවල් ආපව මුහු පුරා මේ එන ගතන මේ ගැටි ගැහි ගැන කතන්දර දැක්කේ තමයි දකින්නේ. එතකොට මේ ගීතේ මම හිතන්නේ උපාලි ජයලත් ලියන්නේ මගේ ගෙවල් ගාම ඉන්න හිතපතෙක්. ඉතින් එතුමා තමයි මේ ගීතේ මට ලබා දෙන්නේ. ඉතින් මේ ගීතය තිස්සසිරි පෙරේරා ඉතාමත් හොඳට සංගීතයෙන් හැඩගනුලා තිනවා. මම හිතන්නේ එතුමා බොහොම උදව් කළා අපිට ඉන්න මේ ඉන්නව කාල සීමාව තුළ. එයා එතුමා දැන් නැහැ. ඒතුවර අපිට ගොඩාක් මේ මෙතනට එන්න මේ අවස්ථාවට එන්න අතිසිරි පෙරට ගොඩාක් උදව් කළා. ගොඩාක් මහන්සි වුණා අපිව මෙතනට ගේන්න. ඒකට ගොඩක් කිසුදු කරා. පෞද්ගලික පසුත්තාන දැන් නුපුරුදු ඔබතුට පළමු දිනේ සුපුරුදු ලෙස දරන එහෙම දැල්ල නැද්ද? නැත්තේ නැහැ දැල්ල තියෙනවා. මතක් කරන්න ඕනේ අපි හැමෝම සංගීතකරුවන් ලෙස ඔහු ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයන් පවාමේ ගීතවල පසුබිම යන නැත්නම් කවුන්ටර් පාර්ට්ස් අරේන්ජ් කරන එකේ පුරෝගාමියෙක්. ඒවා ගොඩක් නේදමයි. ඒවා ගොඩක් ලෝභ නැතුව ලස්සනට කරලා දීපු කෙනෙක්. ඒ තුලින් මම හිතන්නේ මුලින්ම මේ එතුමා තනුවක් නිර්මාණය කළ ප්‍රසිද්ධ වුණේ මේ ගීතය කියලා මට හිතෙන අසංකේ ඔබේ. මොකද මේක වේදිකාවටත් හරි ගියා. සංගීතය මුලින් කිව්වා මාත් එක්ක මේ වේදිකාවට මේ ගීතය හරි ගිය නිසා නිතර මේක ඇහෙන්න ගත්තා. එතකොට තිස්සසිරි පෙරේරා කියන මේ සංගීත අධ්‍යක්ෂකවරයාත් මේ ඉස්සරහට ආවා. ඊට පස්සේ මානකටම තවලං වෙලා වැනි ගීත ගොඩක් එතුමා ඉරිසරණ වල අමසිරි පීස් මාත්‍යාගේ වගේ ලස්සන ගීත ගොඩක් හැදුවා. අද්දෝසයි. අපි යන විරාමයකට. ප්‍රිය රසික රසිකාවියනි, විරාමයට පෙර අපි මේ ගීත රසවිඳමින් සාකච්ඡා කරමින් හිටියේ විශේෂ වශයෙන් මම කතා කරමින් හිටියේ මේ සෝල් මේට්ස්ලා ගැන, මේ ආත්ම සහකරුවන් සම්බන්ධයෙන්.
දැන් බොහෝ වෙලාවට අද අසංග ප්‍රියමන්ත පේරිස් තෝරාගෙන තිබෙන ගීතවල බොහෝ වෙලාවට මේ සසර සබලතා සිහිපත් කරන ගීත ගණනාවක් තියෙනවා. අපි දැන් ඉස්සරහට ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා කඳුළු හුරතල් වැඩදමන්දා කියන ගීතේ. මම ඊට කලින් මම හැරෙන්න කැමති අසන්ත ශ්‍රීමාල් අසංගගේ දෑබර පුතුණන් අසංග අසන්ත බඩ පැටලත් එකමට ඔව් අස ඔය අසන්තනේ අසන්ත ශ්‍රීමාල් අසන්ත පුතේ දැන් අර අර වගේ තාත්තෙන් අහපුවා මං අහන්න යන්නේ නැහැ. හරි තාත්ත ඉන්න තැන වහන්න හොදත් නැහැ. නුපුරු දුසෙනේ අත දැල්ලා තියනවාද ඔය ආදි දේවල්. හැබැයි දැන් පුතාත් දැන් ගීත ගායනා කරනවානේ. දැන් පුතා ගායනා කරන ගීතය තෝරගත්තෙත් ඒ වස්තු විශේෂ වෙන්නේ ආදරේද? ආදර ගීතයක්ද ඒක? ආදරය ගැන කියපු සින්දුවක් තමයි නේද? අපි අනබන ගියන් ඉස්සෙල්ලා අපි ගීතය අහලයි. ඔයාගේ ගීතේ. රය සිහින විලක් නම් ඒ සිහින විලේ තරු අතරේ තනි වීම සඳදිය අරණ පුරා නුඹ සොයන හැඟුම් විඳින්නම් රය සිහින විලක් නම් බොහොම ලස්සනයි බොහොම ලස්සනයි. දැන් ඔය අපේ අලුතෙන් බිහිවෙලා ඉන්න මං හිතන්නේ මේ ගායක පියවරුන්ගේ පුත්‍ර රත්න පරම්පරාව. උන් හරිම දක්ෂයි. හැමෝගෙනම පුදුමයි ඒක. හරිම දක්ෂයි. ඔබත් හරිම දක්ෂෙක්. මං දන්නේ මට සේරවල පේන්නේ එක වගේ. පෙනුමෙනුත් සේරවල එක වගේ පොඩ්ඩක්. පොඩි සාමියක් තියනවා නේද? ඒකත් එක විශේෂ ලක්ෂණයක් ඉන්නද මේ පරම්පරාවේ. කොහොම හරි අසන්ත අපි ඔබ තෝරගෙන තියෙන ළඟට කඳුළු හොරතල් වැඩද මන්දා පුංචි දෙයටත් ඇඬෙන හින්දා මේක මේ ඔය පුංචි දෙයටත් ඇඬෙන හින්දා කොටස ඔබ නිකන් ඇඬෙන්න කියන්නේ අපි කොහොමවත් ගෙදර රසිදලෙමු වැඩිද මන්දා පුංචි දේටත් හැඳෙන හින්දා හීන කවදක් නැකින හින්දා හදි ගැඹුරුම තැනක රන්දා කඳුළු තුක රහසේම වින්දා
නපුරු වී පෙම් විමන් බිඳලන සිතක් කොතරම් නපුරු වේද කඳුළු හිනගෙන පිටදී නැතුවග අසරණයි යාලි තනයි පෙම් ලොව හොරතල් වැඩිද මන්දා පුංචි දේටත් හැඳෙන හින්දා හීන කවදත් මැකෙන හින්දා හදේ ගැඹුරුම දැනික නන්දා කඳුළු දුක රහසේම වින් සංග ඔබට පෙරපරපුරේ ගාන්ධර්වයන්ගෙන් ඇහුවොත් බොහෝ විට ඔවුන්ගේ ඉතාම ආරම්භක මතක සටහන ගැන ඔවුන් කියන්නේ 50-60 දශකයන් අලලා. හැබැයි මං හිතනවා ඔබට ජයන්තට අපේ ආනන්දරට සංගීතයට මේ ඔක්කොටම මටත් අපිට හරි වැදගත් දශකයක් තමයි 80 දශකේ. ඔබට 1985 දශකේ රූපවාහිනී වැඩසටහනක් ඉතා වැදගත් වෙනවා. ඒ තමයි ඇසේ මధుර ගී වැඩසටහන. කියන්නකෝ ඒ ගැන. ඔව් ඇත්තටම ඇසේ මధుර ගී ආధుනික ගී වැඩසටහනක් කලා රූපන් සංස්ථාවෙන් මතන එවකට තිබ්බ ආధుනික ගී තරගයක්. ඉතින් මම හිතන්නේ ලංකාවේ හිටියා වූ දැවැන්තයෝ තමයි සංගීත ශිල්පී දැවැන්තයෝ තමයි එතන විනිශ්චය මණ්ඩලයේ හිටියේ. නම් කියන්නකෝ. එතකොට පණ්ඩිත අමරදේවයන්, විටරත්නායකයන්, ඒ වගේම මේ අපේ හිටපු සෝමදාස ඇල්විටිගල, සෝමසිරි ඉලේපෙරුමස, ලෙසිංහස, ඒ වගේ ප්‍රවීණයා තමයි ඒ අවස්ථාවේ හිටියේ. ඉතින් ඒ තරගේ මම පළවෙනියා වෙනවා. පළවෙනියා? ඔව් පළවෙනියා වෙනවා. ඉතින් ඊට පස්සේ තමයි රූපවාහිනියට යන්න මට අවස්ථාව උදා වෙන්නේ. ඉතින් ඊට පස්සේ රූපවාහිනිය මම ගොඩාක් ප්‍රෝග්‍රෑම්ස් වල රසරංග වලට මම ගන්නවා. මම ඒවලට ඉදිරිපත් වෙනවා. ඉතින් බොහොම සුන්දර අවස්ථාවක්. ඒක තමයි ඔබේ තිබිරිකේ ගොන් ඉදිරියේ නෙමෙයි රූපවාහිනිය. ඇතුළු රූපහිනිය. ආ. ඔව් ඊට පස්සේ තමයි මම ගුවන් සංස්ථාවට යන්නේ සරල ගී වලට. 85 තමයි මම සරල ගී පාස් වෙන්නේ B ශ්‍රේණියේ ගායකයෙක් හැටියට. වෙළඳ සේවයත් සෝදේසි සේවයත් B ශ්‍රේණියේ ගායකයෙක් හැටියට සමත් වෙනවා 85. අසක මොකද්ද පළවෙනි ඒ පරීක්ෂණයේදී ඔබ ගායනා කරපු ගීතේ මොකද්ද? පණ්ඩිත් අමරදේවයන්ගේ ගීතයක් තමයි ගායනා කළේ. ඉරහඳ පායන ලෝකයේ කියන ගීතේ. ආ. ඉතින් ඒ වගේම ඊට පස්සේ තණ්හා ආශා කියන ගීතයත් මම ගායනා කළා අමරදේව මහත්මයාගේ. ඉතින් ඒ කියන්නේ කුඩා කාලයේදී ඔබේ එහෙම පුරුද්දක් තිබ්බද ගීත ගායනා කළා එහෙම? ඔව් ගොඩක් වෙලාවට මම කළේ ඕක තමයි ගෙදර ඉන්නකොට. අපේ තාත්තගේ අම්මගේ ලොකු බලපෑමක් තිබ්බා. මොකද මට හැකියාව තියෙනවා, මට පුරුදු කරන්න ඕන, සංගීත උගන්වන්න ඕන කියන හැඟීම තිබ්බා. ඉතින් මම තිස්සෙම පාසලෙත් එහෙමයි. මම පාසලෙත් තිස්සෙම සින්දු කියන එක තමයි ඔය ඩෙස්ක් එකට ගගහා සින්දු කියපු එක තමයි කළේ. ඉතින් ඒවත් දැකලාද කොහෙද ඔබේ ගම්පලාත මොරටු මුල්ල මුල් පලාතේ. අපි තමයි ලී වැඩ අපි අතින් තිබ්බේ. තාත්තා හොඳ දක්ෂ වඩුවෙක්. මම ඊට පස්සේ තාත්තට අත්උදව් කරන්න ගියා වැඩට. දැස් මම කැටයම් පුරුදු වෙනවා. ලී කැටයම් වලට මම හුරු වෙනවා. අවුරුදු එක 7-8ක් මම කැටයම් රස්සාව තමයි කළේ. සනත් රණසිංහ කියලා මහත්මෙක් හිටියා මේ මාතලේ. දැන් එතුමා මේ ළඟදි මෑත කාලේ නැති වුණා. එතුමා තමයි අපිට ගොඩක් මට ගොඩක් උදව් කළා මේ ශේස්ත්‍රයට එන්න. මට වීදම් කළා. ඉතින් එයාගෙන් තමයි මම ලී කැටයම් පුරුදුනේ. තාත්තා වඩුවෙක්, දක්ෂ වඩුවෙක්. මොරටුවේ නිසාවෙන් ඉතින් ඒ ගැන මම මතක් කළේ. ඔව් ඔබ ගීත ගායනට පැමිණෙන්නටත් පෙර ඉතා විශිෂ්ට වෘත්තියක නියලිච්ච පරපුරක කෙනෙක්. පුතා අසද්ද ඔන්න දැන් අපි යමු අර ප්‍රශ්නට. දැන් අර අර අහපු ගීතේ හරි ඔබ ඉස්සෙල්ලා ගායනා කළ ගීතේ හරි මිහිර ගීතේ. ඒවයි ගීත කීයක් කීයක් කළා තියෙනවද අතරට? මගේ ගීතද? මගේ ගීත තුනක් තියෙනවා. ඒ කියන්නේ ඔබ එක දැන් එලි දක්කලා තියනවාද යම්කිසි මාධ්‍යකින්? ඉන්ටර්නෙට් එකේ දිනවා. ආ හොඳයි, අපි අපි ඊළඟ ගීතයට යමු වෙමු.
අසංග දැන් මෙබඳු තාල පද්ධතියෙන් බොහෝ වෙලාවට මේ මිනිසුන්ගේ ඉන්ද්‍රිය උත්තේජන අවශ්‍යතාවට පාවිච්චි කරන කාලයක් වගේ තමයි තියෙන්නේ. සුලබෝ දකින්න අපි එහෙමයි. දැන් එහෙම කාලෙක ඔබ මේ ඕනම තාල පද්ධතියක් ඉතාම කලාත්මක සංගමයකින් ප්‍රකාශයට පත් කරනවා. දැන් ඔබේ ගීතවල තියෙන එක විශේෂයක් තමයි ඒක. මම අහන්න යන්නේ දැන් මේ ශික්ෂණය ඔබ ලැබුවේ කිසියම් ගුරුවරයෙක්ගෙන්ද සංගීතයේ හැදෑරීමෙන්ද එහෙම නැත්නම් ඔබේ ස්වාධීනවම ඔබ උපයාගත් දෙයකින්ද? ඇත්තටම සංගීතයේ හැදෑරීමෙන් තමයි ඒක ලබා ගන්න පුළුවන් වෙන්නේ. මම මුලින්ම පුංචි කාලේ නන්දාමාලිනී මහත්මියටත් මම සංගීතයට ගෙන ගන්න යනවා, පුරුදු වෙන්න යනවා. ඊපස් එතුමියකින් පස්සේ මම ගෙදර නන්දන ලියනගේ ස හරහා මම සංගීතය ගෙන ගන්නවා. ඊට පස්සේ මම හොරණ එරන්දතියට යනවා සංගීත විභාග කිරීම සඳහා. ඉතින් ඊට පස්සේ තමයි ත්‍යාගරාජා, ත්‍යාග ගුරු සර් තමයි මම ඊට පස්සේ විදට ගෙනල්ලා පුරුදු වෙනවා. ඉතින් පුරුදු වීම තුල තමයි මම හිතන්නේ මේ ආභාසය එන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඔව් හොඳයි. අපි යනවා විරාමයකට. අසංග මේ සාමාන්‍යයෙන් අපේ රටේ ඔය ප්‍රේම ගීත නම් හරි ඉක්මනට ජනප්‍රිය වෙනවනේ. හැබැයි යම්කිසි සමාජීය ගවේෂණයක් සහිත ගීතය, කියන්නේ යම් සමාජ ඛේදවාචකයක් පිළිබිඹු කරන ගීත ටිකක් ජනප්‍රිය වෙන අඩුයි. දැන් පුදුමයකට වගේ ඔබ ගායනා කරපු එක්තරා ගීතයක් තියෙනවා. එහෙම යම් සමාජීය ගවේෂණයක්, ඒ සමාජීය ගවේෂණ තුළින් ප්‍රකාශයට පත් වෙන සමාජ ඛේදවාචකයක් සඳහන් කරන ගීතයක්, මගේ දරු පැටව් අහසට දැට දුව කරන්න. ඒක ඇත්ත වශයෙන්ම මේ සමකාලීන සමාජ යථාර්ථයේ පවත්නා දෙයක්. මම මේ ගැන පොඩ්ඩක් කතා කරන්න කැමති. මේ ඔබ පොඩ්ඩක් මේක අපිට ගායනා කරලා පෙන්නුවොත් ලේසි. මගේ දරු පැටව් අහසට දැට දිගු කරන්, අම්මයි කියා ගමටම හඬ තලායි වෙරින්, සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින්, යන්න නුඹ ගියා උගසට දරුසෙනේ අරන්. මේ ගීතය අසංග අතිශය ජනප්‍රිය වුණානේ. මේ ගීතය රචනා කළා සංගීතවත් කරන්නේ සාන්ත ජයලතිස්සේලා. ඉතින් එතුමත් මං හිතන්නේ ගොඩාක් ගීත නිර්මාණය කරලා තියෙනවා. මටත් ගොඩාක් ගීත නිර්මාණය කරනවා. දැන් ඊළඟට කියන සරසන ගීතයත් මං දන්නේ තුමගේ ගීතයක් මුලින් ගායනා කරේ නුඹේ සිනා මුවමණ්ඩලට කියන ගීතයත්. ඉතින් මං හිතන්නේ මෙතුමා මියුසික් කරපු ගීත හැම එකක්ම වගේ ජනප්‍රියයි, ගොඩාක් මිනිස් අතර තියෙනවා. ඉතින් එයාගෙත් මට ගොඩාක් වෙලාවට ලං කරලා මූ කරලා තමයි එයා කරලා තියෙන්නේ. ඉතින් ඒක මං හිතන්නේ එයාගේ හැකියාව, එයා කියන විදිහට අපි කියනවා. ඉතින් ඒක දෙන්නගීම තියෙන තේරුම අරගෙන තමයි ඒ දේ කරන්නේ. ඉතින් මං හිතන්නේ සංජයල තිසේරා මං හිතන්නේ ඉතාම අතිදක්ෂේ. එතුමාගේ ගීත ගොඩාක් ජනප්‍රියයි ලංකාවේ. ඉතින් අපි දිදිදිත් එතුමගෙන් අපිට ගොඩාක් ගීත කරගන්න අවස්ථාව තියෙයි. මට ඔබ යොමු කරගන්න ඕනේ විශේෂයෙන් මේ ගීතේ න අන්තර්ගතය පැත්තට. අසංග මේ ගීතයේ තිබෙන සමාජ ඔය ඛේදවාචකයේ වගේම අනිත් පැත්තෙන් තියෙනවා නේද මේ එක්තරා ආකාරයකින් මාතෘත්වයේ පිළිබඳව තිබෙන පොඩි හිඩසක්. මාතෘත්වයේ නැතුව ගියහම සමාජ සංස්ථාවන් කඩා වැටෙන හැටි, පවුල් අවුල් වෙන හැටි. දැන් මඟලඟ තියෙනවා ජනකවියක් අසංග, මේක මේ විශේෂයෙන් ගලවිල පැත්තේ මේ තෙන් ලැබිච්ච ජනකවියක්. දැන් එහි තියෙනවා මේ මව අහිමි වීම, මව මිය යාම නෙවෙයි මව අහිමි වීම පිළිබඳව මෙන්න මෙහෙම. මේ ඉරිදා උදේ අපේ මිදුලේ කවුද ගියා, සඳුදා රැයේ වැහි වැහැලා ගලා ගියා, පුවක් මලේ ඇටගානේ කඳුළු ගියා, අපේ අම්මා වෙන ගමකට දීග ගියා. මේක සන්දර්භ දෙකක්. නමුත් මේ මං හිතන්නේ මේ දරුවන්ට මව අහිමි වීම මං හිතන්නේ ලොකු එක මානසික ඛේදවාචකයක පැත්තකින්, අනේ පැත්තේ සමාජ ඛේදවාචකයක්. පුදුමයට වගේ ඒ අතිශයෙන් ජනප්‍රිය වුණා. ඔබේ ගායනේ ඊට මනා පිටිවහලක් වූ බවට සැකයක් නැහැ. මීලාට ඔබ තෝරාගෙන තිබෙන ගීතය ලිරාරියම් කාසිම් රචනා කළ ගීතයක්, පැහැසර අරුණක.
තුනක විරමද පිපුණා වේ යුග දුර යුත තම සනකින් නිවුණා වේ හිමිදිරියේ සීතල දීනක දෙවටි ඉවත් පරිවි පියා පත් ඇසුනා සිතසිතයාකර සෙනෙහස හැමවාවේ සිතසිර කොට බැඳි දඬු වැට බිඳුනාවේ සිතසිතයාකර සෙනෙහස හැමවාවේ ඉරමද පිපුණාවේ යුගදුර යුතදම සැනකින් නිවුණාවේ හිමිදිරියේ සීතල හීනක දෙවටීවත් පරිවිපියාපත් ඇසුනා හිමිදිරියේ සීතල හීනක දැවටීවත් පරවිපියාපත් ඇසුනාවේ. ඒ කියන්නේ අපේ රටේ තිබිච්ච බිහිසුන යුද්ධය නිමා වෙන බව පෙන්නන තෙක් මානකවත් නොතිබිච්ච කාලෙක රචනා වූ සහ ඔබ ගායනා කළ මිහිරි අර්ථපූර්ණ ගීතයක්. මේ අර තියෙනවනේ කතාවක සංග, මේ යුද්ධය කියලා කියන්නේ ලේ සොලවන දේශපාලනය. දේශපාලනය කියලා කියන්නේ ලේ නොසල්ලන යුද්ධය කියලා කතාවක් තියෙනවා. කිව්වේ සභාපති මාව සේතුන් චීනේ හිටපු මහා ප්‍රබල මහානායකයා. කෙසේ වත් මේ ගීතය රචනා කළේ නිලාරෙන් කාසිම්. සංගීතය
සමන්ත පෙරේරා. සමන්ත පෙරේරා, මීළඟට ඔබ එළඹෙන්නේ සියබලා මලක් කියන ගීතයට. මේක මේ චන්න ජයනාත් කියන ගීත රචකයා, සංගීතයේ ජයසිරි අමරසේකර. පොඩ කියන්නකෝ ඒ ගැන. ඔව්, මම හිතන්නේ නිල්වලා ආයතනය හරහා වෙච්ච ගීත පටියක් ආපු ගීතයක් තමයි සියබලා මලක් කියන ගීතේ. ජයසිරි අමරසේකර තමයි මේක සංගීතවත් කරේ, ලිව්වේ චන්න ජයනාත්. ඉතින් මේ ගීතය මම හිතන්නේ ගායනා කරලා කරපු කාල සීමාව තුළ ඉතාම ජනප්‍රිය වෙච්ච ගීතයක්, සෑහෙන ප්‍රසංගවල ගායනා කරපු ගීතයක්. දැන් මෑත කාලේ චුට්ටක් ප්‍රසංගවල ඇහෙන අඩුයි මේ ගීතය. ඇත්තම ගොඩ ජනප්‍රියත්වයක් දරපු ගීතයක්. අපි ගායනා කරමු. බෙලාගේ දිනරන් සමනිල ජුවලකට නුඹේ ගීතේ පිංසුවද ඇති තනි නොතනියට සියබලා මලක් ඔබේ දෝතේ පිපෙන කොට ඉගිලිලා යන්න බෑ ඔය සඳකින් මට බියබලා දිනරන් සමනිල ජුවලකට නුඹේ ගීතේ පිංසුවද ඇති තනි අසංග අසන්ත ඔබ දෙපළගේ රසාලිප්ත ගේ සමුච්චය රසවිඳින විට, රසවිඳමින් සිටින විට
කාලයේ ගෙවි යනවා දැනුනේම නැහැ. නමුත් කාලයේ ගෙවි යමින් තිබුණා. ඉතින් අසංග මං හිතන්නේ මේ මට මීට පෙර ඔබ මෙහෙම භෞතිකව හම්බුනේ මේ මීට අවුරුදු ගණන 90 දශකයේ එක්තරා දවසක 90 දශකයේ මුල හරියේ නීති විද්‍යාලයේ තිබුණා මේ කලාවලක් ඔබත් මමත් ඇගයීමට පාත්‍ර වුණා සම්මාන දෙකකින්. ඊට පස්සේ මේ හම්බුණාමයි. මට මතක් වුණා. මම දැන් යොමු වෙන්නේ අසංග මේ ආරම්භයේදී කිව්වනේ ඔබ බොහොම හැඟීම් බර ගායනා විලාසයක් තියෙන ඒ වගේම තෝරාගත් ගීත රචනා භාවිතා කරන ඒ වගේම ඔබ ජීවිතයේ ඇතුළත බොහොම සස්ත්‍රික මනුස්සයෙක් කියලා මට හිතෙනවා. ඔහොම හොඳ දරුපවුලක් ඉන්න දයාබර බිරිඳක් එක්ක ඒ කුටුම්බ ජීවිතය ගත කරන මම දැන් අහන්න යන්නේ මේ පුත්‍රත්වය ගැන මොකද ඔබ හිතන්නේ? ඇත්තටම දැන් මේ වෙනකොට එයා මේ උසස් පෙළ ලියලා ඉන්නේ මැක් සංගන්තාසින් තමයි කළේ එයා. ඉතින් මම දැන් ගොඩක් හැකියාව තියෙනවා එයාට. ඉතින් එයාට දැන් මේ වෙනකොට වෙනම සංගීත පන්තියට යොදවලා තිනවා. එයා වෙනම ගිටාර් ක්ලාස් එකක් ගන්නවා, ගිටාර් කරනවා එයා. ඊට අමතරව වෙනම පැත්තකින් ඉගෙන ගන්නවා. ඉතින් මගේ ලොකු බලාපොරොත්තුවක් නෑ. ඒ වුණාට හැකියාව තියෙනවා කියලා මට බොහොම පැහැදිලිව පේනවා. ඉතින් ඉදිරියට යාඩු ගණන තමයි උත්සාහ කරන්නේ. ඒත් මම කියලා තියෙන්නේ මගේ ගීත ඉදිරියේදී කියන්න එපා කියලා. මොකද එයාට එයාගේ පැත්තක් හදාගෙන ඉන්න ඕන කියන එක තමයි මගේ අදහස. මොකද මේ ගීත මම ඉන්න නිසාවෙන් ඉතින් මම නැතත් එයාගේ පැත්තත් හැදිය යුතුමයි. මම දැන් එයාගේ පැත්තක් හදාගෙන යනවා නම් තමයි වටින්නේ කියන එක මම විශ්වාස කරා. ඔබ කොහෙරි පුවත්පතකට කියලා තිබුණා මේ අපි කාපු කට්ට ගන්න ඕනේ නැහැ කියලා අපි දරුවෝ. ඇත්තටම. ඔව්. මොකද අපි බොහොම මේ දුක් විඳ උදවිය අපි එදිනදා වේල හම්බ කරන් කාපු උදවිය. ඉතින් අද වෙනම පැත්තක් හැදලා අසංග ප්‍රියමන්ත වෙලා වෙන තලයකට ඇවිදිලා ඉතින් ඒ නිසාවෙන් අපි ලොකු මිනිස් වෙලා නැහැ. ඉතින් බොහොම සුන්දරව යන ගමනේ මගේ අම්මයි තාත්තයි මගේ බිරිඳයි මගේ මෙයාලයි අරගෙන දරුවොත් අරගෙන යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් මෙයාලට හැමදාම බලන්නේ හොඳ දෙයක් හොඳ නිර්මාණයක් කරන්න හොඳ අවස්ථාවක් උදා කළ දෙන්නයි බලන්නේ. අසද්ද එසේ ඌ පියා පිළිබඳව ඔයා මොකද කියන්නේ? තාත්තා ගැන තාත්තා හැමතිස්සෙම මගේ පස්සෙන් ඉන්නවා. මට උදව් කරනවා සංගීත පැත්තෙනුයි අධ්‍යාපන පැත්තෙනුයි දෙපැත්තෙම අතුරු උදව් කරනවා. ඉතින් සදුරේ අපේ තාත්තා වගේ කෙනෙක් හම්බි තාත්තා යාළුවෙක් වගේ දින්නේ එහෙම නැත්නම් ටිකක් වැඩිහිටියෙක් වගේමද ඉන්නේ එහෙම නැත්නම් වැඩිහිටියෙක් වගේ ඉන්න ඕන නේ යාළුවෙක් බවත්තා නේද යාළුවෙක් වෙනවා අපි එක වෙලා ගන්න නේද බොහොම සතුටිය අසන්ත බොහොම සතුටිය අසංග ඔබ දෙබල් ස්තුතියත් වෙනවා මේ වැඩසටහනට සම්බන්ධ සහභාගීවීම සම්බන්ධයෙන් අපි විරාමයට යනවා රසික රසිකාවියනි සිහ ශක්තියේ අනුපමේය ශක්තියෙන් අපි පවත්වාගෙන යන අදත් පැවැත්වූ ලය සහ ලය සංගීත සම්භාෂණයේ අවසාන තත්පර කීපයට අපි ඇවිත් ඉන්නේ. මං කැමති ඒ සඳහා අපි ඉදිරිපත් කරන අවසාන ගීතය ඔබ දෙපළට ගන්නට ආරාධනා කරන්නට මොහොතකට පෙර මේ සංගීත සම්භාෂණයට ශක්තිය සැපෙවූ මේ ඔබේ සංගීත සගයන් පිළිබඳව ඔබ දරණා කල්පය මොකක්ද කියලා දැනගන්න. ඔව් ඇත්තටම මම හිතන්නේ ලංකාවේ හිටියා වූ ඉන්නා වූ දැන්වත් ඉන්නා වූ ලංකාවේ අතිදක්ෂ සංගීත ශිල්පීන් තමයි මෙතන ඉන්නේ. ඉතින් අපිට බොහොම සන්තෝෂයි. මොකද අපි එන කාලෙත් මෙයාලා හිටියා. ඉතින් අපිට ගොඩාක් හයියක් වුණා. අපිට ගොඩේ සපෝට් කළා, ගොඩාක් උදව් කළා අපිට. ඉතින් ඒ හරහා බැලුවම ලංකාවේ උපරිමේ සංගීත දේශයේ ඉන්නා වූ දැවැන්තයෝ කියලා කියන්න පුළුවන්. පුතාවකද කියන්නේ? මට සදුරේ මේ වගේ දක්ෂ අයත් එක්ක ගීත ගායනා කිරීමට අවස්ථාවක් ලැබීම ගැන. දැන් මෙබඳු සංගීත සම්භාෂණයක යෙදීම ගැන මොකද කියන්නේ? ඇතර මම ගොඩක් සම්බන්ධ වෙලා තිනවා. ඉතින් මදන දෙරණ ආයතනයේ ස්තුති කරනවා මෙවන් වූ වැඩසටහනකට මාවත් මගේ පුතාවත් සම්බන්ධ කර ගැනීම පිළිබඳව. ඉතින් ඇතරම ගොඩ ගෞරවය ගොඩ ආඩම්බරයි මෙයාලා වගේ ඇත් එක්කලා මේ අපේ ලංකාවේ දක්ෂයොත් එක්කලා
මේ වැඩසටහන කරන්න හම්බෙච්ච පිළිබඳව. එහෙනම් බොහොම ස්තුතියි පිරසික රසිකාවියනි. අපි අපේ අද අවසාන අංකයට අවසාන ගීතයට එළඹෙනවා. අපි දිදුලන දුවෙමු විලවා